අයිබෝවන් ඔබ අදත් පැතිකඩ වැඩසටාන සමග සජීවීව. අද අලුයම ගෝල්ෆේස් අරගල බිමට ගෝල්ෆේස් අරගල බිමේ රැඳී සිටි පිරිස ඉවත් කිරීමට පොලිසියත් හමුදාවත් ආරක්ෂක අංශත් කටයුතු කළා. මේ තත්ත්වය අලුත්ම මානයක් ගොඩනගලා තියෙනවා. ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා දියුරුම් දුන්නා. අද යෝජිතව තිබෙනවා කැබිනට් මණ්ඩලය දියුරුම් දෙන්නට අද උදෑසන. මේ පසුබිම යටතේයි අපි සලකා බැලිය යුත්තේ දින 104ක කාලයක් ගෝල්ෆේස් අරගලකරුවන් රැඳී සිටි බෙමින් ඔවුන් ඉවත් කිරීමට ගත් මේ තීරණය පිළිබඳව. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අප සමග එක් වෙනවා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහත්මයා. සුබදසනක්. දැන් අපි මේ සිද්ධි දාමය ඉස්සෙල්ලා බලලා ඉන්න වටිනවා. මේ මම මේ දන්නේ ඉතට ආවට පස්සේ මේ පිළිබඳව දැන් තමයි තොරතුරු නිරාවරණය වෙමින් තියෙන්නේ මාධ්‍යයට. ඊ අලුයමයි මේ සිද්ධිය මතුවෙන්නේ කොළඹ ගෝල්ෆේස් අරගල බිමෙන්. අපි මුලින්ම දැනට සමාජ මාධ්‍යයේ පළ වෙලා තියෙන මේ පිළිබඳ දර්ශන අපි බලලයිමු. අද උදෑසන පටිගත කරන ලද දර්ශනයි මේ. කොළඹ ගෝටාගෝගම පරිශ්‍රයේ අද අලුයම මතුවුණු තත්ත්වය. දින 100කට වැඩි කාලයක් ගෝටාගෝගම රැඳී සිටියා මේ විරෝධතා කරුවන්. ඔවුන් අද අලුයම ඉවත් කරන්නට පොලිසිය සහ ආරක්ෂක අංශ කටයුතු කළා තිබුණු ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය දර්ශනයි අද ඔබ දකින්නේ. මේ ඔබ දකින්නේ ඔබ ඒ දැක්කේ අද අලුයම ගොටාගෝගම ප්‍රදේශයේ අරගල බිමේ රැඳී සිටි අරගල කරුවන් සහ ඔවුන්ගේ කූඩාරම් ඉවත් කිරීම සඳහා අද අලුයම් කාලේ ආරක්ෂකාංශ සහ පොලිසිය පිවිසුණු ආකාරය පිළිබඳ දර්ශන. මේ සිද්ධියේදී 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තියෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහත්මයා ප්‍රකාශ කළා. ඒ අතරින් 2 දෙනෙකු මේ සිද්ධිය නිසා තුවාල ලැබූ 2 දෙනෙකු දැනට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් තහවුරු කරා. අපි මේ තොරතුරු ලැබෙන ආකාරයෙන් ඔබට ගෙන එන්නට කටයුතු කළා තියෙනවා. මේ තත්ත්වය ඊයේ ජනාධිපතිතුමා දියුරුම් දුන්නා. විරෝධතා කරුවන් විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හිටි විරෝධතා කරුවන් තමන් ඉවත්ව යන බව ප්‍රකාශයට පත් කළා තිබුණා. අග්‍රාමාත්‍ය නිල නිවස අරලියගහ මන්දිරය ඉදිරිපිට නෝඩීල් ගම පරිශ්‍රයේ ඉදිරිපිට රැඳී සිටි පිරිස තමන්ගේ කූඩාරම් ඉවත් කරගනිමින් එතනින් ඊයේ ඉවත්ව ගියා. ගුණසේකර මහත්මයා, දැන් මේ මතුවෙලා තියෙන තත්ත්වය, මේ විරෝධතා කරුවන් ඉවත් කිරීමේ තත්ත්වය ඔබ කොහොමද කියවන්නේ? අශෝක, මාර්තු මාසේ 31 වෙනිදා ඉඳලා ජූලි මාසේ 21 වෙනිදා අතර කාලය තුළ සිදුවෙච්ච දේවල් තියෙනවා. ඒවා ඔක්කොම අපි සියලු දෙනාට හොඳ උගත් පාඩම්, කාට කාටත් තියෙන ගොඩක්. මේ දැන් සිද්ධියත් එයින් එකක්. මාර්තු 31 වෙනිදාකන් කිව්වේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගල නිවස තමයි විරෝධතාවය ආරම්භ වුණේ. අවසානයේ ජූලි මාසේ 21 වෙනිදා මේ අරගලයේ අවසානයේ
දමනගාවට විල තියෙනවා. මේ කාල පරස්සය තුළ මේකට තුඩුදුන් සාධක කියල දේවල් මඟ දැන්නේ ජනතාවට දැනගත යුතු කාරණ තියෙනවා දේශපාලක් දත්ත උගතයුතු පාඩන් තියෙනවා පාලකයින්ට පාර්ලිමේන්තුවට මන්ති මැති ඇමතුවරුන්ට පරිපාලකයින්ට අධිකරණයට රාශයක් මේ මාස හතරකල සිද්ධ දේවල් ජාත්‍යන්ත්‍රයට තමයි පාඩගෙන ගන්න තියෙනවා එහෙම මන් දකින්න එක අද අලුයම කොළඹ ගෝඨාගෝගම පරිශ්‍රයට ආරක්ෂක අංශ ඇතුළු වුණා ඔවුන් මේ මෙතෙක් එහි ගොඩනගා තිබුණු විරෝධතා කරුවන් රැඳී සිටි කූඩාරම් ඉවත් කිරීම ආරම්භ කළා අද අලුයම් කාලයේදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ගොඩනැගුණා රෝහල් ගත කරලා තියෙනවා පුද්ගලයන් දෙදෙනෙක් මේ බව තහවුරු කරනවා පොලිසිය අට දෙනෙකු අත්අඩංගුවට අරගෙන තියෙන බව ප්‍රකාශයට පත් කළා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහත්මයා අද උදෑසන තමයි අලුත් කැබිනට් මණ්ඩලය දියුරුම් දෙන්නට කටයුතු කළා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍ය තනතුරෙන් ජනාධිපති තනතුරට යෑමත් එක්කම අලුත් අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීමේ අවශ්‍යතාවය මතුවුණා ගුණසේකර මහත්මයා දැන් මේ අලුත් කැබිනට් මණ්ඩලය මේ වෙලාවේ පත් කරන කැබිනට් මණ්ඩලය මේක සුවිශේෂී මොහොතක් අපි ආර්ථික අභියෝග දේශපාලන අභියෝග රැසකට මුහුණ දීලා ඉන්නවා මේ වෙලාවේ පත් කරන අලුත් කැබිනට් මණ්ඩලයට පැවරෙන මූලික වගකීම මොකද්ද දැන් නැහැ ප්‍රකාශයට පත් කළා තියෙනවා ඇමතිවරු මම ඇමතිවරුගේ නම් ප්‍රකාශයට පත් කළා නැහැ නමුත් කැබිනට් මණ්ඩලය මොකද දැන් වර්තමාන නව ජනාධිපතිවරයා තෝරා පත් කර හැටියම හුදුන්නු ප්‍රකාශය අනුව මම හදන්න යන ආණ්ඩුව සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා කිව්වා. ඉතින් සර්වපාක්ෂික ආණ්ඩුවක් බවට මම දන්නේ නැහැ. අපි නම් දන්නේ නැහැ. තාම එහෙම. අපිට දන්නලා නැහැ අනිත් පක්ෂවලට. පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂවල. මා දැනුවත් වෙලා නැහැ. ඉතින් එහෙනම් සා ඒ හදන ආණ්ඩුව සර්වපාක්ෂික වෙන්න බෑ. මොකද එහෙම සර්වපාක්ෂික ආණ්ඩුවක් නම් එහෙනම් මේලට අපිත් දැනගෙන ඉන්න ඕන. අපි අපේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා එක මන්ත්‍රීවරයෙක් හරි නමුත් එහෙම එකක් මම දැන්නේ අනිත් පක්ෂවලත් ආරංචියක් නැහැ ඒක හන්ද මෙය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේම ආණ්ඩුවේ කැබිනට් එකක් එරිය හැකි නැවත අවධානය යොමු කරමු මේ ඊයේ රාත්‍රියේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම රාත්‍රිය පහුවීමෙන් පසුයි මේ තත්ත්වය මතුවෙන්නේ විශේෂයෙන්ම ගැසට් පත්‍රය නිකුත් වෙනවා ආරක්ෂක හමුදා යොදා ගැනීමට අදාළව බලය පවරමින් ඊයේ රාත්‍රියේ නිකුත් වෙනවා ගැසට් පත්‍රය ජනාධිපතිවරයාගේ නියෝගය මත ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ඊට පස්සේ මේ ගෝඨාගෝගම ප්‍රදේශයට මේ ආරක්ෂක හමුදා මැදිහත් වෙන්නේ කූඩාරම් ගෝඨාගෝගම ප්‍රදේශයේ රැඳී සිටි පිරිස් මේ අයව ඉවත් කරන්නට කටයුතු කරනවා මේ සමග උණුසුම් තත්ත්වයක් මතුවෙන බව අපිට වාර්තා වුණා මේ අරගල බිමේ රැඳී සිටි පිරිස් ඊයේ අපි දැක්කා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය තුලින් ඉවත්ව යන්නට සූදානම් බව ප්‍රකාශ කරනවා ඒ ඔවුන්ගේ යම් ඉදිකිරීම් කොඩි ආදී ඉවත් කරගත්තා ඊළඟට අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට නෝඩීල්ගම කියලා හඳුන්වපු ප්‍රදේශයේ තිබිච්ච දේවල් ඉවත් කරගත්තා එතකොට ඔවුන්ගේ තිබුණා නේද මෙයින් ඉවත්ව යාමේ මේ අලුත් ජනාධිපතිවරයෙක් පත්වීමෙන් පස්සේ ඉවත්ව යාමේ සූදානමක් තිබුණා. දැන් මේකත් එක්ක අද උදෑසන මතුවූ තත්ත්වය අපි කොහොමද කියවන්න ඕන? රනිල් වික්‍රමසිංහ මහත්තයා නව ජනාධිපතිවරයා දිවුරු දෙන්න ඉස්සර වෙලත් ඔහු කියා හිටියා නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඊළාට ඔහු ජනාධිපති වශයෙන් තෝරාපත් කර ගත්තන් පස්සෙත් ඕක යා හිටියා නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් දැන් බලය ඊයේ දිවුරුම් දුන්නන් පස්සේ තමයි ඔහුට බලය එන්නේ කෙලින්ම. ඉතින් ගැසට් එකෙන් බලය ආපු නීතිය ක්‍රියාත්මක කරනවා. අනිත් පැත්තෙන් අරගලකරුවන් කියා හිටියා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නතුරු ඒ බලය ඉන්නව නම් අපේ අරගලය දිගට අර යනවා කියලා. ඉතින් මේදී මට කියන්න තිබෙන්නේ
වැඩවසම් කාලෙත් යුදකා යුද්ධ වලට පිවිසෙනකොට යුද කියන්නේ කරනාකාරය පිළිබඳ සතුරාගේ ශක්තිය මැන බලා ගැනීමක් අවශ්‍යයි. තමන්ගේ ශක්තිය මැන බලා ගන්න ඕන, සතුරාගේ ශක්තිය මැන බලා ගන්න ඕන. ඉතින් අරගල කරුවන් මන් දන්නේ තමන්ගේ සතුරා තමන් සතුරාගේ නායකයේ ශක්තිය මැන බැලුවත් කරාද කියලා දන්නේ නැහැ. අනිත් පැත්තෙන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මේ ආණ්ඩුව මං හිතන්නේ දැන් අපි උත්සාහ ගත්තේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වන්න. ඇත්ත වශයෙන්ම අපි ඩලස්සලා ඔබ මේ කියන්නේ ජනාධිපතිවරයා ඩලස්සලා ඩලස්සලා පරම අපි දැම්මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඒක යම් ප්‍රමාණයක් යම් සුජාත භාවයක් තියෙන බව ජාත්‍යන්තරයටත් රටටත් පෙන්වන්න. මොකද දැන් තියෙන පාර්ලිමේන්තුවත් හිටපු ජනාධිපතිවරයාත් මේ 103ට බහැලානේ තිබුණේ. 169 ලක්ෂ ඡන්දය අරගත්තට අවසාන වෙනකොට සමීක්ෂණ වාර්තා අනුව තමගේ ජනප්‍රියභාවය 103ට බහැලා තිබුණේ. ඉතින් ඔහු ඉවත් වෙලා ගියා. ඉවත් වෙලා ගියාට ඒ සුජාතභාවය විවස්ථාවෙන් බලය තිබෙනවා. පත්වීමේ ව්‍යවස්ථානුකූලයි. නමුත් රටක් පාලනය කිරීමට ව්‍යවස්ථාවෙන් විතරක් හරියක් තිබුණාට හරියන්නේ නැහැ. අවශ්‍යයි ලෙජිටිමසි, සුජාතභාවය, ජනතා විශ්වාසනීයත්වය අවශ්‍යයි. ඒකෙන් තමයි රට පාලනය වෙන්නේ. පොතේ ව්‍යවස්ථාව මේ පොතේ ව්‍යවස්ථාව තිබුණාට හරියන්නේ නැහැ. ව්‍යවස්ථාව දෙන්නේ අපේ මගමේ ඒ රාමු තුල කටයුතු කරපු ඇත්ත. අනේ විශ්වාසය මුළුමනින්ම බිඳවැටිච්ච අවස්ථාවක මං හිතන්නේ එයින් එන්නේ එක්කෝ අරගල කරුවන් නොනවතින අරගලයකට තල්ලු කිරීමක්, ඊළඟට එය අපි නොදකින වෙලේ වැගිරීමකට තුරු දෙන තත්ත්වයක් නිර්මාණය වීමත්, අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා බලාපොරොත්තු වෙනවා දැන් IMF එකට යන්න ඉස්සෙල්ලා මේ සහතික දෙන්න ඕනේ කියලා. මොකද මම දන්න කාරණානුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එක් අවස්ථාවක, මේක තාම කවුරුත් දන්නේ නැති දෙයක්, මම මේ රහස දැන් දන්නවා, හමුදාව ගෙනල්ලා මෙතන ඉවත් කරන්න ඔහු තීරණය කරා. නොතීර කරන එක ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද ක්‍රියාත්මක වුණේ නැත්තේ ඔහුට පණිවිඩයක් ආවා අපේ තානාපති වරියෙකුගෙන් ඒක කරන්න එපායි කියලා. ඒක නැත්තුවා. ඒ කාන්දා අපේ සෛරීභාවය තිබෙන්නේ වෙනත් තැනක. තානාපති වරිය එදා ඒක නැත්තුවා. ඉතින් අද ඇයගේ අවසරය ලැබෙන්නේ නැති. ඔබ ඉතාමත්ම බරපතල ප්‍රකාශයක් මේ කරන්නේ. මොකද මේ වගේ කාරණා සම්බන්ධයෙන් අපිට තහවුරු වූ තොරතුරු නැහැ. මේ වගේ වෙලාවල් වලට චෝදනා නගන්නට පුළුවන්, චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන්. මම වගකීමෙන් චෝදනා නබන්නේ. ඔබේ මාධ්‍යයෙන් රට කරන්න දෙයක් නැහැ. මේ කරුණු අපි විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතුව තිබෙනවා. ඩී.ඩබ්ලිව් ගුණසේකර මහත්මයා ඉතාමත්ම අධ්‍යක්ෂින් බහුල දේශපාලනඥයෙක්. රට ඉතාමත්ම තීරණාත්මක තැනකයි තියෙන්නේ. ඒ නිසයි මේ වගේ අධ්‍යක්ෂින් බහුල පිරිසකගේ අධ්‍යක්ෂින් අපි එකතු කරගන්නට වෙන්නේ. ලංකාවේ මේ තියෙන තත්ත්වය සංකීර්ණ බව ඉතාමත්ම පැහැදිලි. අපි තේරුම් ගන්නට ඕන මෙයින් ඉදිරියට යන්නේ කොහොමද. මොකද රට වැටිලා තියෙන මේ ආර්ථික සහ දේශපාලනක අභියෝග ජය ගැනීම අවශ්‍යයි. බිමේ ජනතාව මුහුණ දෙන ගැටලු වලින් ඔවුන් මුදවා ගත යුතුයි. අපි නැවත බලමු. අපි අද පාන්දර අලුයම කාලේ කොළඹ අරගල බිමේ දින 100 ගානක් පහු කරලා තිබිච්ච කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අරගල බිමට අද අලුයම් කාලේ ආරක්ෂක අංශ ඇතුල්වීම සහ ඔවුන් එහිදී ඇති වුණු තත්ත්වය පිළිබඳ දර්ශන අපි නැවත වරක් නරඹමු. මේ දර්ශන සමාජ මාධ්‍යනුයි අපි උපුටා ගන්නේ. අද අලුයම පටිගත කරන ලද දර්ශන ආරක්ෂක අංශ මැදිහත් වෙනවා කොළඹ අරගල බිමට. මේ අරගල බිමේ රැඳී සිටින පිරිසගේ කූඩාරම්, ඒ පිරිස්
ඉවත් කරන්නට පොලිසියත් ආරක්ෂක අංශත් කටයුතු කළා. අද අලුයම සිද්ධියේදී පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මාත්‍යා සඳහන් කළා. තුවාල ලැබූ පුද්ගලයින් 2 දෙනෙකු ජාතික රෝහලට ඇතුල් කළ බවත් පොලිසිය සඳහන් කරනවා. ගුණසේකර මහත්මයා, දැන් ලංකාව ඔබ කලින් සඳහන් කරා මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක ඔවුන්ගේ සහය ලබා ගැනීම සඳහා සූදානම් වෙලා ඉන්නේ මේ මොහොතේ. ඒ ජාත්‍යන්තර සහය ලබා ගැනීම සඳහා අද පත්කරන්ට නියමිත කැබිනට් මණ්ඩලයේ සංයුතිය කොයි වගේ බලපෑමක් කරයිද? ඒලට මන් දන්නේ නැහැ. එයාට දැන් ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා. ඉතින් ඒක ප්‍රමාණවත්. එයා දන්නව කොහෙද යන්නේ කියලා. කැබිනට් එක නෑ, වෙනසක් යන්නේ නෑ. කැබිනට් එක ඕල් පාර්ටි ආණ්ඩුවක් ආව, කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ආවත් ඊට වඩා වගේමෙන් තුලනයක් ඇති වෙනවා. අපි උත්සාහ ගත්තේ ඇත්තසම සංකල්පය ඉදිරිපත් කරේ අපි මාර්තු මාසේ 31 වෙනිදා ගෝඨාභයරාජගේ පෞද්ගලික නිවස ඉදිරියේ ඇතිවෙච්ච තත්ත්වයන් තුළ අප්‍රේල් මාසේ 8 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි කරුණු 11කින් ලීවිල්ලක් ඉදිරිපත් කරා. අපි පක්ෂ 10 අපේ පක්ෂ ඇතුළු. ඒකෙන් අපි කියා හිටියා මේ තත්ත්වයේ විශේෂ මේ අර්බුදයට විසඳුම් ක්ෂණිකව අවශ්‍යයි ජනතාව මේ කාරණා කියලා ඒ ඉදිරිපත් කරලා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටවන්නේ කියන අදහස, ඒ සංකල්පය ප්‍රතිපත්තියක් ඉදිරි පිළියරගෙන ක්‍රියාත්මක කරන්නයි කියලා. ඉතින් ඔහු කරේ මොකද්ද? ඉස්සල්ලාම සරත් ෆොන්සේකාට එන්නේ කිව්වා, ආගමතිකව ගන්න ඔහු බැරිය කිව්වා. ඊළඟ සජිත්ට කතා කරා, ඔහු බැරිය කිව්වා. ඊට පස්සේ රණ වික්‍රමසිංහට වාර දුන්නා. ඒකනේ කරේ. අපේ විසඳුම වුණේ එදා සර්වපාක්ෂික. ඒක කරා නම් මේ අද වෙන සිද්ධීන් මොකක්වත් වෙන්නේ නැහැ. කාරණා ඉතාමත්ම වැදගත්. ඇයි? කොහොමද අපි මේ අර්බුදයෙන් එළියට එන රටක් හැටියට කොයි වගේ උපාය මාර්ගයක්ද, කොයි වගේ ධාරාවක්ද අපි භාවිත කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් දේශපාලනිකව කියවීම සහ දේශපාලන උපාය උපක්‍රම පාවිච්චි කිරීම ඉතාමත්ම වැදගත්. ඩී.ඩබ්ලිව් ගුණසේකර මහත්මයා, දැන් ඊයේ අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුව තුළ දිවුරුම් දුන්නා, පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ. ඊට කලින් දවසේ පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථාදායකයේ ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට ඔහු පත්වීම් ලැබුවා. මේක පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද සහ හැසිරවීම සම්බන්ධයෙන් විශේෂ අවස්ථාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 225 දෙනාගේ ඡන්දයෙන් තමයි ජනාධිපතිවරයෙක් තෝරා ගනු ලැබුවේ. පාර්ලිමේන්තුවේ ඉලක්කම් පිළිබඳ ඡන්දය හැසිරවීම මෙහෙයවීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පියා එස්මඩ් වික්‍රමසිංහ මහත්මයාටත් අත්දැකීම් තිබිච්ච බව, ඔහු ඒ සඳහා කටයුතු කළ තිරේ පිටුපස කාර්යයක් ඉටු කළ කෙනෙක් බවත් අපි අහලා තියෙනවා. වර්තමාන පරම්පරාව දන්නා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පියා ඇත්ත වශයෙන් දේශපාලන ඉතාම දක්ෂ උපායශීලී පුද්ගලයෙක්. උපාය දේශපාලන උපක්‍රම පාවිච්චි කිරීමේදී ඔහු ප්‍රවීණ මාධ්‍යවේදී ලේකෞසායතනයෙන් හිටියා. මා දන්න කාරණාවක්, මගේ දන්න කාරණාවක් නෙවෙයි, ඒක අද පොත්පත්වල තිබෙන එකක් ලියවෙලා තියෙන මෑතදී ග්‍රන්ථයක් පිටුණා පාර්ලිමේන්තුවේ මහලේකම්වරේ විසින් මගේ අත්දැකීම්. ඒකදී හොඳ සිද්ධියක් තිබෙනවා. ඒ සිද්ධිය ඔන්න කියන්න මං. මොකද මේ තොරතුරු වැදගත් අපේ දේශපාලනයේ ස්වરૂපය අවබෝධ කරගන්න. 1964 පළවෙනි වතාවට සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුල් ආණ්ඩුවක් පිටවනවා 64. ඉතින් ඒ ආණ්ඩුව හැබැයි මාස 6 තිබුණේ විශ්වාසභංග යෝජනාවෙන් පරදිනවා. පරදින්නේ එක ඡන්දයකින්. ඉතින් ඒ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන දවසට උඩින් දවසේ ඇන්දාවේ එතකොට කතානායකතුමා හිව් ෆිනෑන්ඩු කතා කරලා මාලේගමරයට කියනවා,
මහලකමරට කියනවා මම හෙට කොළඹින් පිට යනවා මට හදිසි වැඩක් තියෙනවා පෞද්ගලික කිසි ලෙසකින්ගේ වෙනස් කරන්න බෑ යනවා කියලා කිව්වා. ඉතින් මෙතුමා බය වුණා. දැන් කතානායකතුමා විශ්වාස භංගයක් රටේ පැතිරි ප්‍රචාරය ගේන් තිබුණා මේක තියුණු තරගයක් ආණ්ඩු පෙරලෙන්න පුළුවන් කියලා. ඉතින් එවැනි අවස්ථාවක වගේමත් තියෙන මහලකමරයා ඉතින් ඉල්ලා හිටිය බැගෑපත්ත අනේ හෙට දාගන්න එක අද මේකට යන්න බෑ කවුරු කිව්වත් මම යනවා මේක කාටවත් කියන්න එපා කියලා කාර්යයන් එක ගියා. මේ 1964 64 දෙසැම්බර් මාසේ 9 වෙනිදා මං හිතන්නේ මං හරි කියලා. සිද්ධ වෙ ඊට පස්සේ උනේ මොකද්ද විශ්වාස බැංකුව ජනාව නියෝජ්‍ය කතානායක මුලස් දෙන හිටියා. සමාවෙන්න මතක් කරොත් වටිනවා මොකද්ද මේ පනත කියලා. පනත පත්තර පනතනේ පත්තර වල සීමාවද්ද මේ පනතක් ගෙනාවනේ. මේක ඉතාමත්ම ජනප්‍රිය පත්තර පනත ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ සංදිස්ථානයකට සලකනවා ආණ්ඩුව පෙරදෙනවා මාධ්‍යට අදාළ පනතක් පාර්ලිමේන්තුවට. ඒ නිසා තමයි මම කිව්වේ අර විශ්වනි ක්‍රමසිංහ මාධ්‍ය ප්‍රවීණ මාධ්‍යවේදියෙක් මේකට සම්බන්ධ වෙන්නේ ඔහු ලේක ඒක ඒකාන්ත. ඉතින් ඔහු ඒ වගේ දේශපාලන ඉතින් ඒ වෙලාවේ නියෝජ්‍ය කතානායකතුරේ දැරුවේ ඩී.ඒ. රාජපක්ෂ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පියා. ඉතින් ඡන්දය ගත්තා. එක ඡන්දයකින් ආණ්ඩුව වැටුණා. බණ්ඩාරනායක මැතිනේ වෙලම විසුරුව හැරියා. මැතිවරණය තියන්න සිද්ධ වුණා 65. දඩිසානායක මහත්තයා බලයට එන්නේ. ඉතින් අන්නේ ඒ අවස්ථාවේ ඒ උපක්‍රමය මොකද්ද? අන්නේ ඒක වැදගත් උපක්‍රමය. ඩී.ඒ. රාජපක්ෂ මහත්මයා එතන හිටියනම් කතානායකවරයා සීටකේ විතර ඉඳලා ඔහු එතන හිටියනම් අර එක ඡන්දය හම්බෙනවා ආණ්ඩුව වැටෙන්නේ නැහැ. ඒකාන්ත එස්පන් වික්‍රමසිංහ මහත්මයා තත්ීක්ෂණ උපක්‍රමයක් ඉදිරිපත් කරා. අරයාව පිටක් කරා. මෙයා එතනට දැම්මා එක ඡන්දයක ආණ්ඩුව වැටුණා. එහන්ද එයාගේ පුතා තමයි රට පාලනය කරන්නේ දැන්. එස්පන් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන උපාය උපක්‍රම තේරීම පිළිබඳව හැකියාව රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පියා මේ ආකාරයෙන් අවස්ථා ගානකදී ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. 70 දශකයේ එස්පන් වික්‍රමසිංහ මහත්මයා තිරය පිටුපස විශාල දේශපාලන කාර්යයන් ඉටු කළ පුද්ගලෙක් බව දේශපාලන විචාරකයෝ සඳහන් කරනවා. ද.ඒ.ව. ගුණසේකර මහත්තයා දැන් ලංකාවේ පහුගිය කාලෙම සාකච්ඡා කළ කඩිනම් මහමැතිවරණයකට යන්න මේ දැන් තියෙන තත්වයෙන් ගොඩේම සඳහා කඩිනම් මහමැතිවරණයකට යන එක අවශ්‍යයි කියලා. මේ මහමැතිවරණ සාකච්ඡාව බොහෝ පක්ෂ අනුමත කළා, මීට එකගතාවය පළ කළා. ඊට පස්සේ මේකට මූල්‍ය ප්‍රතිපාදන හොයාගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරා. දැන් ජනාධිපතිවරයෙක් පත්වලා ඉන්නවා. කැබිනට් මණ්ඩලයක් දියුරුම් දෙන්න නියමිතව තියෙනවා. කඩිනම් මහමැතිවරණයකට යයිද? කිසි ලෙසකින් මහමැතිවරණයක් එන්නේ නැහැ 2024 වෙනකන්. ඒ කියන්නේ සම්පූර්ණ පාර්ලිමේන්තු අවුරුදු දෙකමාර ඊළඟ තියෙන කාල පරිච්ඡේදනකන් එන්නේ නැහැ කියන එකයි මා දන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා. මමත් ඔවුත් එක්ක වැඩ කළා තියෙනවා පාර්ලිමේන්තුවේ. ඒක හන්ද පුද්ගලිකවත් දන්නවා. ඉතින් හන්ද ඔහු පක්ෂ ප්‍රශ්න විසඳන බලනාකාරයක් දන්නවා. ඉතින් ඒ නිසා මේකද අපි දැන් අපි ඉල්ලා හිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් අන්තර්ගතක් 6 මාසයක් මේ අර්බුදයේ යන්ත ජනතාවට යම් සහනයක් දීලා ප්‍රශ්න ටික සම්බන්ධයකටපත් කරලා මේක ප්‍රශ්නයක් තියෙන සුජාතභාවය නැති වෙච්ච එක. ඒ කියන්නේ හතරමලක චන්දුන් එක කඩා වැටලා තියෙනවා. ඒකාන්ත යලිය මෙතිවරණයට යන්න ඕනේ කියන අදහස අපි කිව්වේ ඒකට. ඉතින් දැන් මේ පේන විදියට නව ජනාධිපතිවරයා ඒ උපක්‍රම පාවිච්චි කරන්නේ නැහැ. ඔහු විපක්ෂ හිටියේ නම් අර උපක්‍රම පාවිච්චි කරයි. දැන් ඔහු විදාග ජනාධිපතිවරයා වශයෙන් ඔහුගේ ආණ්ඩුවක් යටතේ කවුරු ඒ ආණ්ඩුවේ හිටියත් ඔහු තීරණය කරાવી නැතිවෙන්න යන ඒකට හේතු වශයෙන් කියයි. ඔහු දැනටම කියලා තියෙනවා කාර අවස්ථාවේ කාටවත් ඒක හොයාගෙන නොටිස් කරන්න හම්බුන්නේ නැහැ. මොකෝ මේක මේ 6 මාසෙක විසඳන්න පුළුවන් අර්බුදයක් නැහැ. මේකට අවුරුදු දෙකක් තුනක් යනවා. ඔබ නිවැරදි මේ කාරණය අග්‍රාමාත්‍යවරයාගේ
අග්‍රාමාත්‍ය තනතුරට පත් වූ අවස්ථාවේ සිටම කළ ප්‍රකාශවල තියෙනවා මේකට සෑහෙන කාලයක් යනවා කියන කාරණේ. ඒ කාරණේම තමයි නව ජනාධිපතිවරයා තෝරාපස කරගෙන මැතිවරණයට බලපාපු ප්‍රධාන බලපෑම් සාධකය. බය වෙන්න එපා මැතිවරණයක් එන්න ඔයාලගේ මන්ත්‍රී දුරේ තියෙනවා. ඇයි බය වෙන්න එපා පාර්ලිමේන්තුව විසිරුවා හරින් නැහැ කියන එක මන්ත්‍රීවරුන්ට බලපාන්න. බලපාන්න තේගලට ප්‍රශ්නයක් නැහැ නේද? ඔරු තව ඔරු ඔවුන්ට පුළුවන් නේ ජනතාවගේ කැමැත්ත විමසා බලන්න. කොහොමද කැමැති වෙන්නේ? මන්ත්‍රීවරු ඇයි අකමැති වෙන්නේ ජනතාවගේ? මන්ත්‍රීවරු කැමැති වෙන්නේ නැහැ. මේ මැතිවරණයට යන්න කවුරුක් කැමැති වෙන්නේ නැහැ නේ? ඔය ඒ කියන 225 මැව්වොත් හිට ඔය කිව්වට යන්න කැමැති වෙන්නේ නැහැ. වීදම් කරන්න ඕන, සල්ලි යන්න ඕන, මැතිවරණයක් කරනවා කියලා ලිස්ට් එකක් නැහැ නේ. ඉතින් විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂේ හිටපු කට්ටිය ඉතින් ඔහුට කවුරුත් හිතුවා දැන් හෙට අනිද්ද හෙට අනිද්ද අපි සියලු දෙනාම කතා කරා මාසායක මැතිවරණයක් ගැන කියලා. ඉතින් ඒක නැතේ කිව්වම ඉතින් ඉන්න බලේ ඉන්න කට්ටිය මේකට කැමති වෙනව මිසක් ඒක තමයි ක්ෂණික ප්‍රතිචාරය එන්නේ ඒකට. අද අලුයම කොළඹ ගෝඨාගෝගම විරෝධතා ස්ථානයේ විරෝධතා දක්වමින් සිටි පිරිසට ගෝඨාගෝගම පරිශ්‍රයේ ඉදිකර තිබුණු විරෝධතා කරුවන්ගේ අරගල කරුවන්ගේ කූඩාරම් ආදිය ඉවත් කරන්නට පොලිසිය සහ ආරක්ෂක අංශ කටයුතු කළා. මේ පිළිබඳව සමාජ මාධ්‍ය දර්ශන අපි ඔබට ගෙනාවා. තවදුරටත් මේ පිළිබඳව තොරතුරු අපේ උදෑසන 6:30 ප්‍රවෘත්ති වලින් බලාපොරොත්තු වෙන්නට පුළුවන් තව සුළු වේලාවකින්. මේ සිද්ධිය නිසා තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය සඳහන් කළා. පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තියෙන බව දැනටමත් පොලිසිය තහවුරු කළා තියෙනවා. අද ඉතාමත්ම තීරණාත්මකයි දේශපාලන වශයෙන් උණුසුම් අපේ සාකච්ඡාවට සහභාගි වෙන ඩී.ව්. ගුණසේකර මහත්මයා ඉතාම විවාදපන්න කාරණා මතු කළා. ඒ එතුමාගේ මතය නමුත් මේ කරුණු තහවුරු කිරීම සඳහා අපි සතුව තොරතුරු නැහැ. නමුත් කවදත් ඉතාමත්ම විවේචනාත්මකව දේශපාලන කාරණා පිළිබඳව ගැඹුරින් කරුණු ඉදිරිපත් කරන ඩී.ව්. ගුණසේකර මහත්මයා වගේ අයගේ අදහස් අපිට අවශ්‍යයි. රට තුළ මේ පවතින දේශපාලන සහ ආර්ථික ගැටලුවෙන් ඉස්සරහට යන ප්‍රවේශය සොයාගැනීම සඳහා ඩී.ව්. ගුණසේකර මහත්මයා වෙහෙවින්ම ස්තුතියි අද සංවාදයට එක් වුණාට.